නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් බුද්ධ වචනයන් අපි කතා කරමින් සිටින්නේ. අද අපි කතා කරන්නේ සංයුත්ත නිකායේ සඝාතක වග්ගය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්මය අපට ඒ විදිහටම ඉගෙන ගන්න අවස්ථාවක් උදාවීම මේ ලෝකයේ භාග්‍යවන්තම අවස්ථාව. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රධානම ප්‍රතිපදාව වෙන්නේ සක්කාය නිරෝධ ධර්මය, සුඛියත්වයේ ඉක්මවන ධර්මය. ඒ සුඛියත්වයේ ඉක්මවන ධර්මය තුලින් මූලිකව ඇතිවන දැක්ම තමයි සුඛියත්ව දැක්ම. කියන්නේ කුමක්ද? ඒ සුඛියත්ව දැක්ම ඉක්ම වෙන්නේ කොහොමද කියන කාරණාව. සුඛියත්ව දැක්ම කියන්නේ තම තමන්ට කොටු වුණා වූ දකින විදිය. මේ ලෝකේ සෑම දෙනෙක්ම වාගේ සිටින්නේ තම තමන්ට කොටු වුණා වූ දැක්ම හරි කියලා අරගෙන. ඒ තම තමන්ට කොටු වුණ දැක්ම තුළ තියෙන වැරද්ද සත්‍යවාදී කෙනෙකුට ප්‍රකට වුණහම එයා පුරුදු කරන ප්‍රතිපදාව වෙන්නේ තම තමන්ට කොටු වුණ දැක්ම ඉක්මවන විදිහට. එහෙම ඉක්මවන විදිහට හුරු කරනකොට එයාට මේ ලෝකයේ තුල සිදුවන ගෝචරත්වය වෙන්නේ ඊයම් කිසි හේතුප්‍රත්‍ය ධර්මයකින් සකස් වුණ ලෝකයක් බව වැටහෙන එක. ඒ ලෝකයක් බව වැටහෙන කාරණාව තුල තියෙන නිස්සාරත්වය නිතරම දකිමින් වාසය කරද්දී සක්කාය නිරෝධ වීම, නිවීම සාක්ෂාත් වීම සිදු වෙනවා. එනවීම සාක්ෂාත් වන උතුමට කියනවා රහතන් වහන්සේ කියලා. ඒ රහතන් වහන්සේ ලෝකයේ තුල ජීවත් වෙද්දී, ඒ ජීවිතේ ගත කරද්දී ලෝකයේ විවහාරයට පටහැනිව ජීවත් වෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ නුවණ තුලින් යථාර්ථවාදීව සක්කාය නිරෝධය ප්‍රායෝගික වෙනවා වගේම විවහාරය තුළ ලෝකයේ ඉක්මවන් නැතුව ඒ විවහාරයට අනුව ජීවත් වෙනවා. ඒ නිසා රහතන් වහන්සේට මම කියන විවහාරය පවා යෙදෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රධානම කාරණා මමත්වයේ වැරද්ද දකින වැඩපිළිවෙල. හැබැයි මමත්වයේ වැරද්ද දකින වැඩපිළිවෙල හුරු කළ රහතන් වහන්සේ මමත්වයේ ඉක්මවපු තැනදි පවා ලෝකයේ විවහාරයේදී ඒ මමත්වය කියන මම කියන විවහාරය යෙදෙනවා. මොකද ලෝකයේ ජීවත් වීමක් යෙදෙන නිසා. ඉතින් මේ කාරණා අපි නිවැරදිව තේරුම් නොගත්තොත් අපි අර රහතන් වහන්සේ කියන උත්තමත්වය අර විවහාරිකත්වයයි දෙක මිශ්‍ර කරලා ගලපන්න ගියාම අපට ලොකු පටලැවිල්ලකට පත් වෙනවා. එනිසා අපි ධර්මය ඉගෙන ගන්නකොට ඒ ධර්මයේ පෙන්වලා දෙන න්‍යායාත්මක භාවය ගැන වෙනම වටහා ගන්නට ඕන. ඒ වගේම ලෝකයේ තුල උත්තමය ජීවත් වෙනකොට ඒ විවහාරයේ එක්ක ජීවත් වෙන බවත් අපි වටහා ගන්නට ඕනේ. ඒ කාරණා දෙක වෙන්වෙන් වශයෙන් අපි තේරුම් ගන්නට ඕනේ. එහෙම නොවුනොත් ධර්මය ඉගෙන ගැනීමේදී ලොකු පටලැවිල්ලකට පත් වෙන්න පුළුවන්.
ඉතින් ඒ නිසා අපි මේ උතුම් බුද්ධ වචනේ තුල තියෙන කරුණු ඒ විදිහටම ඉගෙන ගන්න යමු උනොත් අපට ඒ පෙන්නන පරයය තුලින් මොකද්ද ඉස්මතු වෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. අද අපට තියෙන්නේ සංයුත්තනිකා එකේ සඝාතක වග්ගයේ සත්‍ති වග්ගයේ පළවෙනි සූත්‍රය සත්‍ති සූත්‍රය. ආනන්ද උත්තමයන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාව ඉදිරිපත් කරනවා මේ විදිහට මං ඇහුවා කියලා සවැත් නුවර නිදානිය. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක් ආනන්ද ස්වාමීන් වහන්සේට කියලා තියෙනවා. ඒකමන්තං තිතා කෝසා දේවතා භගවතෝ සම්තිකේ ඉමං ගාතං අභාසි. එක්තරා දෙවි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ සමීපයට ඇවිදිලා මෙන්න මේ වගේ ගාතාවක් කියනවා. මේක අපි නිතරම පැහැදිලි කරන ගාතාව. සත්‍යාවිය ඕමට්ටෝ ඩහියමානෝව මත්තකේ කාමරාග පහනාය සතෝ බික්කු පරිබ්බජේති. මොකද්ද මේ කියන්නේ? සැතකින් පහර ලද්දෙක් මෙන්, ඒ කියන්නේ ආයුධයකින් පහර කාපු කෙනෙක්. ඉතින් ආයුධයෙන් පහර කාපු කෙනා වහා උත්සාහ කරනවා, ඒ කියන්නේ යා තුළ විශාල වීරියක් උත්පාදනය වෙනවා එයින් අත්මිදෙන්නට. එතකොට ඒ ගතිය තමයි ඉස්මතු කරන්නේ. ආයුධයකින් පහර කාපු කෙනෙක් වගේ, හිස දැල්වෙන කෙනෙක් වගේ, හිසට ගිනි ගත්තොත් එහෙම එගින නිවා ගන්නට ලොකු උත්සුකයක් තමයි එයාගේ ජීවිතයේ අවස්ථාව ඉස්මතු වෙන්නේ. එතකොට ආයුධයකින් පහර කාපු කෙනෙක් වගේ, හිස ගිනි ගත්ත කෙනෙක් වගේ භික්ෂුව කාමරාගයේ ප්‍රහාණයට, කාමයට තියෙන ඇලීම දුරු කිරීමට සිහි ඇතුව වාසය කරන්නේ කියලා ඒ දෙවියා කියනවා. එතකොට මේ කාගේ බණද? දෙවියාගේ බණ. මොකද දෙවියා කියන්නේ ආයුධයකින් පහර කාපු කෙනෙක් වගේ, හිස ගිනි ගත්ත කෙනෙක් වගේ භික්ෂුව කාමරාගයේ දුරු කරන්න සිහි ඇතුව වාසය කරන්න ඕන කියලා. එතකොට දෙවියා ඒ වගේ වචනයක් ඉදිරිපත් කරන්නෙම ලෝකයේ තුල, මධ්‍යදේශික සමාජයේ තුල ඒ යුගයේ වෙනකොටත් බොහෝ ශ්‍රමණවරු, බොහෝ භික්ෂූන් විවිධ ප්‍රතිපදා හුරු කරමින් කාමරාගය දුරුකරන්ඩ වීරයක් කරනවා, සිහියෙන් වාසය කරනවා. ඒ නිසා එකරුණු එක්ක තමයි ඒ දෙවියා බුදුරජාණන් වහන්සේට ඒ විදිහට කියන්නේ. භාග්‍යතුන් වහන්සේ ඊළඟට වදාරනවා, සත්‍යාවිය ඕමට්ටෝ ඩයිමානෝව මතකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ භික්ඛු පරිබ්බජේති. අර උදාහරණෙම අරගෙන කියනවා, ආයුධයකින් පහර කාපු කෙනෙක් වගේ, ඒ වගේම හිස ගිනි ගත්ත කෙනෙක් වගේ. කියන්නේ එතකොට ලොකු උත්සුකයක් ජීවිතේ තියෙන්න ඕන මොකටද මේ කාරණාව කරා යමු වෙන්න. එකයි මේ උදාහරණ දෙකෙන් පෙන්නන්නේ, ආයුධයකින් පහර කාපු කෙනෙක් වගේ, හිස ගිනි ගත්ත කෙනෙක් වගේ භික්ෂුව සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමට සිහි ඇතුව වාසය කරන්නේ. එතකොට එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ සිදුවන ප්‍රධානම කාරණාව තමයි, ප්‍රධානම වැඩපිළිවෙල තමයි භික්ෂුවක් හැටියට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමට උත්සාහ කරන එක. එතකොට එහෙනම් මේ සූත්‍ර දේශනාව තුළින් අපට ගන්න දෙයක් තියෙනවා. තථාගතයන් වහන්සේගේ අවවාදය, තථාගතයන් වහන්සේ පෙන්වලා දෙන දර්ශනය ප්‍රධානම මූලිකම කාරණාව වෙන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම. එතකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නට මූලිකව අපි තේරුම් ගන්නට ඕනේ සක්කාය දිට්ඨිය කියන්නේ කුමක්ද කියන වග. සක්කාය දිට්ඨිය කියන්නේ දැක්ම. සක්කාය කියන්නේ සුඛියත්වය. සුඛියත්වය කියන දැක්ම. අපි මේ ලෝකේ ඇහැ කන නාසය දිව කය මන කියන මේ කරුණු ඔස්සේ ලෝකය හා එකතු වෙනකොට ඒ ලෝකය තුල අපි කටයුතු කරන්නේ ඇහෙන් රූපයක් දැක්කහම, කනින් ශබ්දයක් ඇසුනහම, මේ ඕනම කාරණාවක් සිදු වුනහම අපි ලෝකයේ තුල කටයුතු කරන්නේ සොකීයත්ව දැක්මෙන් යුක්තවයි. ඒ කියන්නේ
අපි සරල උදාහරණයකින් කිව්වොත් මොකක් හෝ දැක්කට පස්සේ අපි හිතමු කෝපයක් දකිනවා. කෝපයක් දැක්කහම ඒ කෝපය පිළිබඳව වූ නිර්වචනයක් දෙන්නේ, ඒ කෝපය පිළිබඳව වූ හැඟීම් ඇති කරගන්නේ තමන්ට කොටු වෙච්ච දැක්මක් සහිතව. දැන් තමන්ට කොටු වෙච්ච දැක්මක් සහිතව ඇති කරගෙන ඒ ඇත්තයි කියලා ගන්නවා. බුද්ධ දේශනාව අනුව අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ දැකීම තුළ ගොඩනැගෙන, අපි තුන් කෝපය කියන දැකීම තුළ ගොඩනැගෙන යම් විදිහක් ආකාරයක් ස්වરૂපයක් තියෙනවද, යම් විදීමක් හඳුන ගැනීමක් චේතනාත්මක භාවයක් දැන ගැනීමක් තියෙනවද, ඒ හැම එකක්ම මම කියලා ගන්නවා. ඒ හැම එකක්ම අල්ලගෙන මම කියන කාරණාවක වාසය කරනවා. ඔන්නෝක තමයි ලෝකයේ තුල සාමාන්‍යයෙන් සිදුවන්නේ. එතකොට මෙන්න මේ කරුණ ඒ විදිහට දැක්කොත් අන්න යාටයි සක්කාය දිට්ඨිය පිළිබඳ නුවණක් ඇති වෙන්නේ. ඒ කියන්නේ මොකක්ද දැක්කොත්ද අපට ඇහැ කන නාසය දිවකය මනස කියන කාරණා ඔස්සේ යම් කිසි විදිහකින් යමක් අපට ගෝචර වුණාම ඒ කාරණාව තුල අපි මමත්වය මම කියන කාරණාව හා සම්බන්ධ වී තිබෙන ආකාරය දැක්කහම අන්න යා තේරුම් ගන්නවා මෙතන මේ කාරණාව තුළ ලෝකේ අපට ගෝචර වුණේ මම කියන අල්ල ගැනීමක් සහිතවයි කියලා. එතකොට යාට අර කියන්නේ හේතු ප්‍රත්‍ය ධර්මයේ නුවණ එන්නේ නැහැ. අසත් රූපත් ප්‍රත්‍යයෙන් ඇස කියන ඒ දැනගැනීමේ කෘත්‍ය වෙලා තින්න සංගති පස්සෝ වීම කියන කාරණාව තුළින් මේ කරුණු සිද්ධ වෙනවා කියන නුවණ එන්නේ නැතුව මම මැදිහත් වෙලයි මේ කාරණාව මේ දැකීම සිදුවුනේ, මේ කෝපයේ තේරුම් ගැනීම සිදුවුනේ කියන මෙන්න මේ කාරණාව යාට වැටහෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන වැඩපිළිවෙලකට නොගිය කෙනෙකුට එම වැටහීමවත් නැහැ. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ මහා මාළුන්ගේ සූත්‍රයේ පැහැදිලි කරනවා මේ සක්කාය දිට්ඨියක් කියලා පජානාති වෙච්ච කෙනා තමයි සක්කාය දිට්ඨිය දුරු කරන්න උත්සාහ කරන්නේ. එහෙනම් මූලිකව අපට තියෙන්නට ඕනේ සක්කාය දිට්ඨිය කියන පජානාති බව. ඒ කියන්නේ සක්කාය දිට්ඨියක් තමයි ජීවිතයේ සිදුවෙන්නේ කියන කාරණාව. අන්න එතකොට එයා උත්සාහ කරනවා මේ කාරණාව හේතු ප්‍රත්‍ය ධර්මයේ හැටියට තේරුම් ගන්න. අන්න එතකොට යා ඒ දකින වැඩපිළිවෙලත් එක්ක අර සක්කාය දිට්ඨියට ඉඩක් එන්නේ නැති වෙනවා. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පෙන්වන්නේ ඒක. අපි ඒක තව පොඩ්ඩක් විග්‍රහ කරමු මෙහෙම. දැන් කාමරාගයක් කියන්නේ ඇයි? ద్వේෂයක් කියන්නේ ඇයි? කාමරාගයකට එන්නත් ద్వේෂයකට එන්නත් පදනම වෙන්නේ අපි හොඳයි කියන කාරණාවක යන දෙයක් එනකොට ඇලෙන්න ඉඩ තියෙනවා. අපට මේක අකමැතියි කියන කාරණාවක යනකොට ගැටෙන්න ඉඩ තියෙනවා. එතකොට තමන්ට සාපේක්ෂව තමයි හොඳයි කියන්නේ. තමන්ට සාපේක්ෂව තමයි නරකයි කියන්නේ. එතකොට ඇහෙන් රූපයක් දැක්කට පස්සේ අපි ඒ කාරණාව තුළ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන වැඩපිළිවෙලකට ගියොත් හොඳයි කියන අවස්ථාවක් එන්නේ නැහැ. නරකය කියන අවස්ථාවක් එන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? කාමරාගයේ පටිගයේ කියන කාරණා දුරු කරන ප්‍රතිපදාවට යමු. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඉස්සෙල්ලාම මේ සක්කාය දිට්ඨිය කියන කාරණාව ප්‍රහාණය කරන එක. ඒක තමයි පළවෙනි සූත්‍රය තුල තියෙන්නේ. ඊළඟට දෙවෙනි සූත්‍රය පුසති සූත්‍රය. දෙවි කෙනෙක් ඇවිදilla කියනවා ඒකමන්තං තිතා කෝසා දේවතා භගවතෝ සම්තික ඉමං ගාතං අභාසි. මේ ගාතාව කියනවා නා පුසන්තං පුසතිච පුසන්තං ච තතෝ පුසේ තස්මා පුසන්තං පුසති අප්ප දුට්ටප්ප දෝසනන්ති. මේක ඇත්තටම මේ අපට මේ ගාතාව තුළ මේ කියන කාරණාවේ අර්ථය ගන්න වෙන්නේ ගොඩක් වෙලාවට ඊළඟ කාරණා බුදුරන් වහන්සේ කියන කාරණාවත් එක්කමයි. මේකෙදි පැහැදිලි කරගන්න පුළුවන්කම ලැබෙන්නේ කියන්නේ ඒ ගාතාවත් එක්කම ගිහම පැහැදිලි කරගන්න වෙන්නේ
දැන් මේ න අපුසන්ති, න අපුසන්ති කියන එක තමයි මේක මේ සිටින්නේ. එතකොට අපුසන්තං කියන කෙනාට පුසති කියන එක නැහැ කියනවා. කියන්නේ යම් කිසි කෙනෙකුට සාමාන්‍ය අර්ථයේ ගත්තොත් යම් කර්මයක් කියන කාරණාවක් එදෙන්නේ නැත්තම්, ක්‍රියාවක් යම් කාරණාවක් එදෙන්නේ නැත්තම් අන්න ඒ කෙනාට ඒ තුලින් විපාකයක් කියන කාරණාවක් එදෙන්නේ නැහැ. කර්මයක් කියන කාරණාවක් එදීමක් වුණොත් තමයි විපාකයක් කියන කාරණාවක් එදෙන්නේ. නිර්දෝෂී අයට දොස් කියන්න ගියොත් අන්න යාට ඒක කර්මයක් වෙලා විපාකයක් එදෙනවා. කර්මයක් වෙලා ඒක විපාකයක් එදෙනවා. ඒතකොට ඒ කාරණාව සාධාරණ වෙනවා සංචේතනිකාදී සූත්‍ර තුලත් ගත්තට පස්සේ. දැන් මේක ඇත්තටම ඔය පරිවර්තනයේට යන්න පුළුවන්. ඒකේ අර බුදුරජාණන් වහන්සේ දෙන උත්තරයත් එක්ක බුදුරජාණන් වහන්සේ දෙන්නේ නැත්නම් මේක අර නිකම්ම කර්ම කතාවක් එදෙන්නේ නැතුව සාමාන්‍යයෙන් නිකන් ට්‍රාන්ස්ලේට් එක ගත්තොත් ස්පර්ශය කියන කතාව විතරයි කතාව තියෙන්නේ. ඒ කියන්නේ යම් ස්පර්ශයක් මොනවා හරි ස්පර්ශයක් එදෙනාට ස්පර්ශයකින් ඒක එහෙම ඉන්න කෙනාට ස්පර්ශයක් එදෙනවා කියනවා. ඒතකොට ඒ විදිහට විතරයි කියන්නේ. ඒතකොට මේ කර්මයක් කියන කාරණාව එක්ක ගත්තට පස්සේ ඒක තේරුම් ගන්න පුළුවන්. බුදුරණස් දේශනා කරනවා යෝ අප්පදුට්ටස්ස නරස්ස දුස්සති සුද්දස්ස පෝසස්ස අනංගනස්ස තමේව බාලං පච්චේති පාපං සුකුමෝ රජෝ පටිවාතංව කිත්තෝති. කියන්නේ යම් කිසි කෙනෙක් පිරිසුදු ජීවිතයක් තියෙන කෙනෙකුට පාපී ආශාව මුල් කරගෙන කියන්නේ පිරිසුදු ජීවිතයක් ගත කරන කෙනෙක් හරි නිර්දෝෂයි. අන්නේ නිර්දෝෂී උත්තමයෙකුට ද්වේෂ කරන්නට ගියොත් යම් කිසි කෙනෙක් අන්නේ පාපු කෙනාට එයා පීඩාවටපත් වෙනවා. කොයි වගේද? උඩු සුළඟට එන දූවිලි වගේ. කියන්නේ සුළඟ හැමන පැත්තට අපි දූවිලි විසිකරොත් ඒක තමන් කරාමයි එන්නේ. අන්නේ වගේ යම් කිසි කෙනෙක් සත්පුරුෂයෙකුට ද්වේෂයක් ගැටීමක් ඇති කරගන්න ගියොත් ඒක තමන් පස්සේම එනවා කියන කාරණාවයි පැහැදිලි වෙන්නේ. ඊළඟ සූත්‍රයත් අපි නිතර ගන්න සූත්‍රයක්, ගැඹුරු සූත්‍රයක්, ජටා සූත්‍රය. ඒකමන්තං තිතා කෝසා දේවතා භගවන්තං ගාතහාය අජ්ජභාසි. දෙවි කෙනෙක් කැවිදිලා මෙහෙම අහනවා. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතේ පජා තන්තං ගෝතම පුච්ඡාමි තත් කෝ ඉමං විජතයේ ජටද්දි. ඇතුළතත් ගැට පිටත් ගැට. මෙන්න මේ ප්‍රජාවට, සත්ව ප්‍රජාව මේකත් එක්ක අවුලෙන් අවුලට පත් වෙලා ඉන්නේ. ඇතුළත් ගැට පිටත් ගැට. ගෞතමයන් වහන්සේ කවරෙක්ද මෙන්න මේ අවුල නිරවුල් කරගන්නේ? මේ අවුල නිරවුල් කරගන්නේ කවරෙක්ද? මේක නිරවුල් කරගන්න පුළුවන් කාටද කියන මෙන්න මේ ප්‍රශ්න අහනවා. කොහොමද නිරවුල් කරගන්නේ? කවුද මේක නිරවුල් කරගන්නේ? එතකොට දැන් දෙවිය අහනවා ඇතුළත් ගැට පිටත් ගැට. දැන් ওই දෙවිය අහන ප්‍රශ්නෙන් තේරෙනවා දෙවියට යම් කිසි විදිහකින් ලෝකයේ තුල තියෙන ජීවත් වීමේ තුල තියෙන අසත්‍ය භාවය වැටහිලා තියෙනවා. මේ ප්‍රශ්නේ තුලින් ඉන්නේ එක. ඇතුළත් ගැට ගැහෙනවා පිටත් ගැට ගැහෙනවා. දැන් අපි මේක ඉතාම ප්‍රාථමික මට්ටමින් ගත්තොත් බාහිර සමාජයේ තුලත් අපට ඒ කාරණා මුල් කරගෙන ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්න කියන්නේ විවිධ දේවල් අපි අහුවෙලා යන දේවල් ඇති වෙනවා. ඇතුළෙන් තුලත් තියෙන්නේ ඒකමයි. ඒතර මෙන්න මේකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා යහන්නේ. බුදුරජාණන් වහන්සේ ගාථා 3කින් කියනවා. හැබැයි මේ ගාථා 3න්ම එකම අර්ථයක් ඉස්මතු වෙන්නේ විවිධ අර්ථ විවිධ කරුණු ඔස්සේ කියන්නේ. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤාංච භාවය ආතාපිනිපකෝ භික්ඛු සෝ ඉමං විජඨේ යතන්ති. ඔන්න මොකද්ද කියන්නේ? සපඤ්ඤෝ ප්‍රඥාවන්තයා. කවුද ප්‍රඥාවන්තයා? සීලේ පතිට්ඨාය, සීලේ පිහිටපු. ඒ කියන්නේ ප්‍රඥාවන්ත කෙනා සීලේ පිහිටලා නරය, කියන්නේ ප්‍රඥාවන්ත නරය මිනිස්යන උනති කෙනා සීලේ පිහිටලා චිත්තම් පඤ්ඤංච භාවය සිතත් ප්‍රඥාවත් භාවිතා කරන. ඒතර කවුද සිතත් ප්‍රඥාවත් සීලේ පිහිටලා භාවිතා කරන්නේ? ප්‍රඥාවන්තයා. ප්‍රඥාවන්තයා සිතත් ප්‍රඥාවත් සීලේ තුල පිහිටලා භාවිතා කරනවා. කොහොමද? ආතාපි නිපකෝ බික්කෝ. මෙන්න මේ විදිහට
කෙලෙස් තවන වීරියෙන් නුවණින් යුක්ත ඒ භික්ෂුව සෝ ඉමං විජඨේ ජටಂತಿ මෙන්න මේ ජටාව මේ අවුල අන්න ඒ කෙනා නිරවුල් කර ගන්නවා. මොකද කරන්නේ? ඒ අවුල නිරවුල් කර ගන්නවා. එතකොට දැන් මෙතනින් පෙන්නේ නම් මොකද්ද? ආර්ය මාර්ගය. සම්මා ඒ කියන්නේ ප්‍රඥාවන්ත කෙනා ආර්ය මාර්ගයේ වඩන හැටි පෙන්නනවා. ප්‍රඥාවන්ත කෙනා සීලේ පිළිපදලා සිතත් ප්‍රඥාවත් වඩනවා. එතකොට අන්න ඒක වීරියෙන් නුවණින් යුක්තව කරනකොට අර ගැටය ලිහිලා යනවා. අවුල ලිහිලා යනවා. ප්‍රශ්නේ ලිහිලා යනවා. ඒකම තව ටිකක් විස්තර වශයෙන් පැහැදිලි වෙනවා. දැන් එතකොට මේක තේරුම් ගන්න ඕනේ මේ මාර්ගය සිදුවෙන වැඩපිළිවෙලේදී අර ප්‍රඥාවන්ත කෙනා තමයි මේ මාර්ගය භාවිතා කරන්නේ කියන එක මේ තුලින් ඉස්මතු වෙනවා කියන එක. එතකොට ප්‍රඥාවන්ත කෙනා කියලා කියන්නේ එතකොට සත්‍යයක් ඇහෙන තැනදී විමසන ගතියෙන් යුක්ත කෙනා. එතකොට ඒ කෙනා ජීවිතයේ අසරණ වෙච්ච තැනදී අතක්කාවචර ධර්මයක් ඇහෙනකොට සරණට යමු වෙලා ඒ අනුව විමසන ගතියෙන් යුක්ත කෙනාට තමයි ප්‍රඥාවන්තයා කියන්නේ. ප්‍රඥා ව්‍යාහාර පැහැදිලි කරන සුසුසා පරිපුච්ඡා අහන කාරණාව ප්‍රශ්න කර කර විමසන ගතිය. ඒතොර අහන කාරණාව ප්‍රශ්න කර කර විමසන ගතියෙන් යුක්ත කෙනාට ඒ ධර්මයේ ඇහෙන තැනදී මොකද වෙන්නේ? අතක්කාවචර ධර්මයේ ඇහෙන තැනදී එයාගේ කය වචන ආදී දේවල් සංවර වෙමින් රාග විනේ දෝෂ විනේ මෝහ විනේ ආදී සිදු වෙමින් ඒ හික්මීමත් එක්ක එයා තුළ හිත කියන කාරණාව හිත වඩනවා කියන්නේ හිතට යම්කිසි බාහිර නිමිති වලින් කෙලෙස් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එතකොට ඒ එකම මොකද වෙන්නේ? ඒ වැඩිමත් එක්කම අර ප්‍රඥාවේ දර්ශනයත් එක්ක තමයි එහෙම සිදු වෙන්නේ. එතකොට අන්න ඒ කාරණාවට වීරිය ඇති වෙන්නට ඕනේ. තව තවත් ප්‍රඥාව දියුණු වෙන්නට ඕනේ. එතකොට තමයි මේ ගැටේ ලිහිලා යන්නේ. නැත්තම් මේ ගැටේ අවුලෙන් අවුලටපත් වෙනවා. ඒ කියන්නේ අපි අහින් රූපයක් දකිනකොට අපි එක පැත්තෙන් ගන්නවා භෞතිකවාදීව ලෝකයේ බාහිර ලෝකයේ තියෙනවාය කියලා. අනිත් පැත්තෙන් අපි ගන්නවා විඥානවාදීව මේ සියල්ලක් මානසිකවයි කියලා. ඔය දෙපැත්තත් එක ගැටි ගැහි යනවා. එතකොට ඔන්න ඔය ගැටේ ලිහිනවා මොකක් එක්කද? අර අතක්කාවචර ධර්මයක් ප්‍රඥාවන්ත කෙනෙකුට ඇහෙනකොට එයා ඒකට අනුකූ ප්‍රතිපදාවට යොමු වෙනවා. ඒකට කියනවා ධම්ම නිඥානකන්ති අනුලෝම කන්ති කියලා. ඒ ධර්ම ස්වභාවයට අනුව ඉවසීමට යොමු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒකත් එක්ක යොමු වෙනකොට සිදුවෙන එකම කාරණාව තමයි ඊතරවීම. අද අපි ගොඩාක් උත්සාහ කරන්නේ මොකද්ද? ලෝකයේ තියෙන මේ කරුණ බෙද බෙදා බලන්න. බෙද බෙදා බලනවා කියලා කියන්නේ ලෝකයේ යම් කිසි දෙයක් තියෙනවා, තියෙන දේ සත්‍ය හොයන්නේ අපි හොයන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ධාතු විභංග සූත්‍රයේ පැහැදිලි කරනවා පරම සත්‍ය මොකද්ද? අමෝස ධම්මං නිබ්බාණ. මුසානෝන සත්‍ය මොකද්ද? නිවීමයි. එහෙනම් යථාර්ථවාදීවම යම් කිසි කෙනෙක් මේ ඇහැ කන නාසය දිව කය මනස ඔස්සේ ලෝකේ ගෝචර වෙනවා කියන කාරණාව තුළ සත්‍ය හොයන්න යමු වුණොත් පරම සත්‍යවල නිවීමටයි යමු. එතකොට එහෙනම් නිවිලා යන්නේ ලෝකේ තියෙන කාරණාවක යමක ඇත්තක් හම් වෙනවා නෙවෙයි, පරම සත්‍ය නිවීමයි. අන්න ඒකයි බුදුරණන් සක්කාණ්ඩෝදී පැහැදිලි කරන්නේ. ඊළඟ ගාථාවෙන් ආයේ කියනවා යේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා කීනාසෝ අරහන්තං තේසං විජිතිතා ජට. දැන් අර මම කලින් කියපු කාරණාවම තමයි මේ පෙන්වන්නේ. යම් කිසි කෙනෙක් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත්, අවිද්‍යාව කියන්නේ අඥානකම තාර්ථේ නොදකින්නකම, මෙන්න මේවා දුරු කරනවද? අන්නේ රහතන් වහන්සේ කට්ටිය උතුම් අරහත් ආශෝෂය කරපු අරහතන් වහන්සේලා. අන්නේ අය තමයි මේ ජාඨාව මේ ගැටේ ලෙහන අය බවට පත් වෙන්නේ, ලිහිච්ච අය බවට පත් වෙන්නේ. එතකොට එහෙනම් අර යථාර්ථයේ දකිනකොට රාග ද්වේෂ, දැන් රාගයට ඉඩ නැහැ, ද්වේෂයට ඉඩ නැහැ, අඥානකමට ඉඩ නැහැ යථාර්ථය දකිනකොට. එතකොට සිදුවෙන්නේ මොකද්ද? ආශ්‍රෝෂය වෙලා නිවීම පසක් වෙනවා. අන නිවීම කරා යමු. ඒක තමයි සිදුවෙන්නේ. තුන්වෙනි ගාථාවෙන් තවත් අර්ථ ඒ විදිහටම තීරුව වෙනවා. යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්තේසා ජිජ්ජතේ ජටාති චිජ්ජතේ ජටාති. මොකද්ද කියන්නේ? යම් මේ යම් තැනක මේ නම් කරන නාමයත්
නම් කිරීම අත නාමය කියන එකත් රූපය ස්වරූපයත් කියන මෙන්න මේවා ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. අශේෂං උපරුජ්ජති, ඉතුරු නැතුව උපරෝධණය වෙනවා. පටිගං රූප සංඥාච, පටිග කියන්නේ යම් දැනෙන ගතියක් හම්බෙන එක. පටිග කියන වචනේ අපට හම්බෙනවා අරූප සමාධි වලට යනකොටත් පටිග සංඥාව සමතික්‍රමණය වෙනවා කියලා. එතකොට අර ඊළඟට අපට හම්බ වෙනවා මහා නිදාන සූත්‍රෙත් නාමකායේ පටිග සම්පස්සේ කියලා. එතකොට දැන් මේ මෙතන පටිග කියලා කියන්නේ ද්වේෂය කියන කාරණාව එක්ක නෙමෙයි, පටිග කියලා කියන්නේ යම් අර අහු වෙන ගතියක් හම්බෙනවා. එතකොට මෙන්න මේ පටිගයත් රූප සංඥාවත් සම්පූර්ණයෙන්ම ඉක්මවීමෙන්, ඒ සියල්ලක්ම ඉක්මවීමෙන් කියනවා මෙන්න මේ ජටාව සිඳෙන්නේ, මේ ජටාව සම්පූර්ණයෙන් සිඳලා යන්නේ අන්නේ එකත් එක කියන, මේ ගැටේ සිඳෙන්නේ එකත් එක කියනවා. දැන් අපි මේකත් එක තේරුම් ගන්න බලමු. ඇහෙන් රූපයක් දකිනකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරපු කෙනෙකුට වැටහෙනවා මෙතන තියෙන සංසිද්ධිය මොකද්ද? නාමයකත් රූපයකත් නාමය නම් කිරීමකත් නැත නාමය නමකුත් ස්වරූපයකුත් ඉස්මතු වෙන එක. නමකුත් ස්වරූපයකුත් ඉස්මතු වෙන එක. එතකොට මෙන්න මේ නමත් ස්වරූපයක් කියන කාරණාවට එන්න ඉඩ නැති වෙනවා ඒ ප්‍රතිපදාව යනකොට. එතකොට දැන් මේ පෙන්වන්නේ ජීවත් වෙලා ඉන්න රහතන් වහන්සේගේම නිවීම කියන කාරණාව. එතකොට මේ පෙන්වන්නේ ප්‍රතිපදාව. මේ පෙන්වන්නේ මාර්ග කෘත්‍ය. මේ පෙන්වන්නේ යථාර්ථවාදී භාවය. ඉන්න රහතන් වහන්සේ කියලා ලෝක විවහාරය කියන එකෙන් නෙමෙයි. දැන් අපෝ විදිහට පටලව ගත්තාම කෙලෙකට දෙන බර රහතන් වහන්සේ ජීවත් වෙද්දී නාම රූප විඥාන තියෙනවනේ කියලා. දැන් බුදුරන් වහන්සේ ජීවත් වෙන රහතන් වහන්සේට නාම රූප විඥාන කතාව කතා කරන්නේ නැහැ. ඒකට විවහාර භාෂාව විතරයි කතා කරන්නේ. එතකොට නාම රූප කියන කාරණාව කතා කරන්නේ අර ධර්මපරියායත් එක්ක. එතකොට එහෙනම් ධර්මපරියාය කතා කරනකොට රහතන් වහන්සේ බව ලැබෙන්නේ නැහැ. ඒ නිසා දිට්ඨර යමක සූත්‍රය අනුරාධ සූත්‍රය ගත්තට පස්සේ දිට්ඨ ධම්මිකේව අනුපලබ්බිය මහනෝ. ඒ දිට්ඨ දැහැමීම ඒ දකින්න ස්වභාවයකම නොලැබෙන කල්. එතකොට එනං ඒ දකින්න ස්වභාවයකම ලැබෙන්නේ නැහැ. එතකොට ලැබෙන්නේ කියන්නේ එනං නාමයත් රූපයත් නිරෝධ වීම කියන කාරණා. එතකොට ඒ නිරුද්ධ වෙන්නේ සක්කාය දිට්ඨේ ඉක්මවපු තැනදී මේ හේතු ප්‍රත්‍ය ස්වභාවය පිළිබඳව නුවණ ඇති වෙනවා. එතකොට ඒ කාතාපි නිපක කියන කාරණාවක භාවිතා බහුලීකృత කරනකොට අන්න එයින් නික්ම වෙනවා. එතකොට නිවීම පසක් වෙනවා. එතකොට ওই ටික තමයි ඒ ජටා සූත්‍රයේදී පැහැදිලි වෙන්නේ. ඊළඟට මනෝ නිවාරණ සූත්‍රය. ඒකමන්තං තිතා කෝසා දේවතා භගවතෝ සන්තික ඉමං ගාතං අභාසි. භාග්‍යතුන් වහන්සේ සමීපේ දෙවි කෙනෙක් මෙහිම ගාතාවක් කියනවා. යතෝ යතෝ මනෝ නිවාරයේ න දුක්ඛ මේති න තතෝ තතෝ ස සබ්බතෝ මනෝ නිවාරයේ ස සබ්බතෝ දුක්ඛා පමුච්ඡති. යමකින් යමකින්ද සිත වලකන්නේ එයින් ඔහුට දුක පැමිණෙන්නේ නැහැ. ඒ නිසා සියල්ලෙම සිත වලකනවා නම් අන්නේ කෙනා දුකෙන් මිදෙනවා කියලා දෙවියා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තට කියනවා, ඒ කියන්නේ සියලුම කාරණා හිත වලකනවා නම්, ඒ කියන්නේ කෙනෙක් මැදිහත් වෙලා හිත වලකන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? එයාට ප්‍රතිපදාවක් හුරු කරන්න බැරි වෙනවා. කෙනෙක් මැදිහත් වෙලා සියල්ලංගෙම හිත වලකනවා නම් එයාට ප්‍රතිපදාවක් කරන්න බැරි වෙනවා. ඇයි? එයාට කරන වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා එයා කළ යුත්තේ වැරදි දේ වලක්වන්නට ඕනේ. යථාර්ථය දකින්න වෙනම හිත තුළින්ම විචක්ෂණයක් කරන්න තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා න සබ්බතෝ මනෝ නිවාරේ මනෝ යතත්ත මාගතං යතෝ යතෝ ච පාපකං තතෝ තතෝ මනෝ නිවාරේ. හැම හේකීම මනස ආවරණය කරන්නේ නැහැ. සියල්ලන්ගෙන් මනස ආවරණය කරන්නේ නැහැ. මනස සංවර කිරීමකට යොමු කරගන්නවා. යතෝ යතෝ පාපක යම් යම් ආකාරයේ පාපී දේවල් තියෙන අන්න ඒ කාරණාවෙන් මනස වළක්වා ගන්න. ඒක තමයි කරන්නේ. පුජ්‍යලයක් මැදිහත් වෙලා කරනකොට පාපී දේවල් වලින් මනස වලක්ව ගන්නට ඕනේ. පුජ්‍යලයේ බව දකින්න සබහායි වැරද දැක්කොත් එයාට හපව වලක් වන්න කියලා දෙයක් නැහැ. දැන් අර දෙවියයි ගාතාවේ තියෙන වැරද්ද වෙන්නේ දැන් ඔක්කොම වැළකුණා නම් ප්‍රශ්න ඉවරයි කියලා.
ඔක්කොම වැළපුණා නම් ප්‍රශ්න ඉවරයි කියනකොට වළක්වන්නේ ඉන්නවා. හැබැයි ප්‍රතිපදාවක් හුරු කරන්න යමෙක් යමක් පුරුදු කරන්න වෙනවා. හැබැයි ඒකට වැරදි දේවල් වළක්වන්නට ඕනේ. යමෙක් මැදි හතර යමක් හුරු කරනවා. හුරු කරනකොට අන්න මමත්වයේ සක්කායත්වයේ නිරුද්ධ වෙනකොට එයාට අහපව් හැම එකක්ම වළක්වනවා කියන කතාව එදෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඉක්මිලා. ඉක්මුණාම ආයේ මොකටද වළක්වන්නේ? හැබැයි ඒ වුණාට පාපී දේවලක් වන්නට ඕනේ. පාපී දේවලක් වෙනවා, යහපත් දේ හුරු කරනවා, ඇත්ත හොයනවා. ඇත්ත හොය යථාහත දකිනකොට යහපත් දේ හුරු කිරීම ගැන කතාව එදෙන්නේ නැහැ. ධම්පදේ ගාතාවක් තියෙනවා. පුඤ්ඤ බා පහිනස්ස කියලා, නති ජාගරතෝ බයං කියලා එහෙම ගාතාවක් තියෙනවා. එතකොට ඒ කතාව ඉවරයි. ඉවරනාට පස්සේ එතකොට අර පුජ්ජලේ මැදිහත්ලා කරන එක නෙමෙයි. අද ධර්මයේ වැරදිනල්ලා ගැනීමෙන් තමයි යන ඔක්කොම වළක්වන්න උත්සාහ කරන්නේ. ඔක්කොම වලක්වල හරියන්නේ කෙනෙක් මැදි ඇත්තල වලක්වන්න තියෙන්නේ පාපී දේවල් විතරයි. යථාර්ථය දකිනකොට අර කාරණා තුළින් එයා ඉක්ම වෙලා යනවා. ඊළඟ සූත්‍රය අරහන්ත සූත්‍රය, සවැත් නුවර නිදාණය. ඒකමන්තං තිතා කෝසා දේවතා භගවතෝ සන්තිකේ ඉමං ගාතං අබාසි. දෙවිය මෙහිම ගාතාවක් කියනවා. යෝ හෝති භික්ඛු අරහං කතාවි කීනාසවෝ අන්තිම දේහධාරී අහං වදාමීතිපි සෝ වදෙය්‍ය මමං වදන්තිපි සෝ වදෙය්‍යාති. දෙවියා කියනා මොකද්ද? රහතන් වහන්සේ ආශ්‍රවශය කරපු මේ කියලා කරපු අන්තිම ශරීරයේ දරන ආශ්‍රවශය කරපු මේ රහතන් වහන්සේ කියනවා මෙහෙම, අහං වදාමීතිපි මම කියන්නේ මේ කියලා කියනවා. මමං වදන්ති මට කියති කියලා කියනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ බුදුරන් වහන්සේ ලෝකේ හඳුන්වන්නේ මේ කටි රහත් කියලා. දැන් රහතන් වහන්සේ මමත්වයේ ඉක්මවලා ඉන්නේ. එතකොට ඒ රහතන් වහන්සේලා මෙහෙම කියනවා. මම කියනවා කියලා කියනවා, මට කියති කියලා කියනවා. ඒ කියන්නේ මම යමක් කියනවා, මට අනිත් කටි යමක් කියනවා. එතකොට මෙහෙම කියනවා කියලා දෙවියා කියනවා. එතකොට බුදුරන් වහන්සේ අවස්ථාවේ වදාරනවා, යෝති භික්ඛු වරහං කතාවි කීනාසෝ වන්තිම දේහධාරේ අහං වදාමීති පිසෝ වදෙය්‍ය මමං වදන්ති පිසෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාරමත්තේන සෝ හරියාති. යම්කිසි භික්ෂුවක් අරහත්වයට පත්වෙච්ච අවසාන ශරීරයේ දරන ආශ්‍රවශය කරපු කලයුත්ත කරපු රහතන් වහන්සේ මම කියමි කියලා කියනවා, මට කියති කියලා කියනවා. කොහොමද කියන්නේ? ලෝකේ සමඤ්ඤා කුසලා විදිත්වා, මෙන්න මේ ලෝක විවහාරයේ, ලෝකයේ විවහාරයේ දක්ෂ කෙනා, ඒ ලෝකයේ විවහාරයේ, ලෝක විවහාරයේ දක්ෂ කෙනා, ඒකේ කුසලයෙන් යුක්ත කෙනා, එය හොඳට ලෝක විවහාරයක් බව වටහාගෙන විවහාර මාත්‍රයෙන් ඔහු විවහාර කරනවා. විවහාර මාත්‍රයෙන් සෝහෙරිය, එක විවහාර මාත්‍රයෙන් විවහාර කිරීම. ලෝකයේ විවහාර, නැත්නම් ලෝකයේ පැනවීම මොකද කරන්නේ? දක්ෂ කෙනා ඒක විවහාරයක් කියලා දන්නවා. අර අරණ විභංග සූත්‍රය එහෙම ගත්තාම වටහා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අදාළ සමාජයට අදාළ කරුණ විවහාර කරන්න කියලා කියනවා. එතකොට ඒකත් එක තමයි විවහාර කරන්නේ. එතකොට ඒ තැනට අදාළ විවහාරයක් කරනවා. ඒ විවහාරයක් විතරයි, විවහාරයක් විතරක් කියන කාරණාව ලෝකයට තේරෙන්නේ නැහැ. දෙවියා යහනෝ යෝ හෝති භික්ඛු අරහං කතාවි කීනාසෝ අන්තිම දේහධාරී මානන්නු කෝසෝ උපගම්ම භික්ඛු අහං වදාමීති පිසෝ වදෙයි මමං වදන්ති පිසෝ වදෙයාති. අන දැන් දෙවියා කියනවා මොකද කියන්නේ? යම් කිසි රහතන් වහන්සේ නමක් භික්ෂුවක් අරහත් වෙච්ච ආශ්‍රවශය කරපු අවසාන ශරීර ධාරණ කලයුත්ත කරපු මෙන්න මේ රහතන් වහන්සේ මානියට ලං වෙලයි ඒ භික්ෂුව මම කියමි මට කියති කියලා කියන්නේ. මානියට දැන් යම් හරියක් හරි බවක් තියෙනවනේ, මැනීමක් නේ. දැන් සෙයෝ හමස්මි සදිසෝ හමස්මි හීනෝ හමස්මි කියලා මාන තුනක් තියෙනවා. එතකොට දැන් මං අර කියපු ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මොකද්ද ප්‍රශ්නේ? ධර්මපරියායයි විවහාරයයි දෙක පටලවාගෙන ඔන්න දෙවියා පටලවා. දැන් මානිය දුරු කරලානේ තියෙන්නේ රහතන් වහන්සේ.
මානය දුරුකරා කියන කාරණාවෙන් යථාර්ථවාදී. එතකොට ඒක සංයෝජන කරුණුත් එක්ක අස සංයෝජන පෙන්වනවා. රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා උද්දම්භාගී සංයෝජන. එතකොට මානය දුරු කරලා ඒ කාරණාව එක කතා කරන්න යනකොට අර ධර්මපරියායත් එක්ක හරි ඒක හරි මේ විවහාරයේ ජීවත් වෙන. දැන් විවහාරයේ ජීවත් වෙන රහතන් වහන්සේ අල්ලලා තමයි දැන් මේ ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා දෙවියගේ. මොකද්ද වැරද්ද? දැන් මම මානෙ දුරු කරා නම් එයාට කොහොමද රහතන් වහන්සේ කියන කතාව මනින්නෙන්නේ තහප? මානෙ දුරු කරා නම් රහතන් වහන්සේ කියන්නේ මනින්නෙන්නේ නැහැ එයාට. දැන් ඔන්න ඔය පටලැවිලි තමයි තියෙන්නේ. රහතන් වහන්සේත් මනිනවා, අපි න්‍යායාත්මක කතා කරනවා. මේ දෙක එකට කරාට පස්සේ ප්‍රශ්නය ඇත්තට මේ දෙකට ගැලපෙන්නේ නැහැ. මේ දෙක එකට ගැලපෙන්නේ නැහැ. ඇයි? මනින්නේ කොහොමද රහතන් වහන්සේ කියලා? ඒ මැනීමේ දෙන්නේ නැහැ. එතකොට ධර්ම එක දිටදම්මි කියව අනුපලබ්බිය මානෝ කිය. දිටදම්මිම ලැබෙන කල්ය. අන ධර්මපරියන්නකොට ඒක හරි. ධර්මපරිය කතා නොකරයි කතා කරන්න තියෙන්නේ. අන්න බුදුරණවහන්සේ ආයව දාරනවා. පහීන මානස්ස නසන්ති ගන්තා විදූපිතා මාන ගන්තස්ස සබ්බේ සෝවීත වත්තෝ මඤ්ඤනං සුමේධෝ අහං වදා වදන්ති පිසෝ වදෙය්‍ය මමං වදන්ති පි සෝ වදෙය්‍ය ලෝකේ සමඤ්ඤං කුසලෝ විදිත්වා වෝහාර මත්තේන සෝ වෝහරෙය්‍යාති. මානේ සින්දා මානේ සම්පූර්ණින් ප්‍රහාණ න සම්ති ගන්ත ගැට නැ මානේ සින්දා ගැට නැ විදූපිතා මාන ගන්තස සබ්බේ සියලුම ආකාරයෙන් මාන ගැට පලවා හරලා තියෙන්නේ. සෝ වීතවත්තෝ මඤ්ඤනං සුමේධ මඤ්ඤනා සියල්ලක් මේ සුමේධයා ඒ පඬිතයා දුරු කරලා තියෙන්නේ. මඤ්ඤනා සියල්ලක් මේ පඬිතයා දුරු කරලා තියෙන්නේ. හැඟීම් සියල්ලක් මේ පඬිතයා දුරු කරලා තියෙන්නේ. ඒ කිසි දෙයක් කතාවක් නැහැ. ඒ මඤ්ඤනා පිළිබඳ මම දැන් මේ අරදාක සාකච්ඡාවෙත් පැහැදිලි කරා. ඒ කියන්නේ අත්ති ඇතයි කියලා ගැනීම තුළම මඤ්ඤනාව වේදිලා තියෙනවා. අර මම උපමාවක් කරන් පැහැදිලි කරා. අර කකුල කපපු කෙනෙකුට මේ ඇඟිල්ල රිදෙනවා කියන කාරණාවෙන් ඒක. එතකොට අර කයක් ඇතයි කියලා ගැනීම කකුලක් ඇතයි කියලා ගැනීම ඉදිරියට තියෙනවා. මං ආයක උරලෝස් අතර තියෙද්දි වෙලා බලනවා මෙතන ගහලා තියෙද්දි අතන බලයි ඇතයි කියලා ගත්ත හැඟීම තියෙනවා. ඒ හැඟීම කියන කාරණාව එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ හැඟීම් ඔක්කොම ඉක්මවලයි ඒ සුමේදයා ඉන්නේ. පණ්ඩිතයා ඉන්නේ. නූනැත්තා ඉන්නේ. හැබැයි විවාහාරයේ ජීවත් වෙනවා. අන්න යා මම ඒ උත්තමයා මම කියමි කියලත් ඔහු කියනවා, මට කියමි කියලත් ඔහු කියනවා. ඒක ලෝකයේ විවහාරය හොඳට අවබෝධ කරගෙන ඒ දක්ෂතාවයෙන් යුක්තව විවහාර මාත්‍රයෙන් ඔහු විවහාර කරනවා. ඒක රහතන් වහන්සේ විවහාර මාත්‍රයෙන් විවහාර කිරීමත් කියලා වටහාගෙන. ඉතින් මෙන්න මේ දෙක පටලවා ගන්න හොඳ නැහැ. මේ දෙක පටලවා ගත්තොත් තමයි ප්‍රශ්නේ එන්නේ. ප්‍රතිපදාව යම් කිසි කෙනෙකුට අර්ථාන්විත වෙනකොට ප්‍රශ්න ඉවරයි. ඔක තවත් හොඳට අපිට යමක සූත්‍රයෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් රහතන් වහන්සේ කෙනෙක් ඉන්න බව ගත්ත නිසා තමයි යමක භික්ෂුවට පාපී දිට්ඨියක් ඇති වුණේ රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ කියලා. එතකොට යමක භික්ෂුවට සාරිපුත් උත්තමයන් වහන්සේ ධර්මපරියාය ප්‍රකට කරලා මාර්ගයේ ඉස්මතු කරාට පස්සේ යමක භික්ෂුවකින් අහනවා, දැන් ඔබගෙන් ඒ ප්‍රශ්න ඇහුවොත් ඔබ මොකද්ද කියන්නේ? එතකොට ඒ අවස්ථාවේදී තව කෙනෙකුට මාර්ගය ඉස්මතු කරන එකක් කියන්නේ. එහෙම නැතුව උත්තරයක් දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ අර ධර්ම ස්වභාවයේ කතා කරනකොට. ඉතින් ඒ නිසා මේ අරහන්ත සූත්‍රයේ හරි ලස්සනයි අර දෙක පටලවා ගැනීමේ අවුල ලෙහා ගැනීමට. ඊළඟ සූත්‍රය පජ්ජෝත සූත්‍රය. ඒකක් දෙවි කෙනෙක් කැවිදිල්ල බුදුරජාණන්සේට මෙහෙම කියනවා. කතිලෝකස්මින් පජ්ජෝතෝ යේහි ලෝකේ පකාසති භගවන්තං පුට්ටු මාගම්ම කතං ජානේමු තම්මය. යමකින් ලෝ බබලවනවා නම් එළිය කරන එබඳු ආලෝක කීයක් තියෙනවද? භාග්‍යවතුන් වහන්සේගෙන් මම විචාරන්නේ ඒ කාරණාව දැන ගැනීම පිණිසයි කියලා කියනවා. බුදුරණ සුදාරනවා. චත්තාරෝ ලෝකේ පජ්ජෝතෝ පජ්ජෝතා පංචි මෙත්තන විජ්ජති දීපා තපති ආදිච්චෝ රත්තිං ආභාති චන්දිමා අත අග්ගී දිවා රත්තිං තත්ත තත්ත පකාසති සම්බුද්ධෝ තපතං සෙට්ටෝ ඒසා ආභා අනුත්තරාති. හතරක් තියෙනවා එලි, පස්වැන්නෙක් නෑ. හිරු දවල්ට බබලනවා දිවා තපති ආදිච්චෝ රත්තිං ආභාති චන්දිමා රාත්‍රියේ චන්ද්‍රයා බබලනවා. අත අග්ගී දිවා රත්ති
දිවා රාත්‍රී දෙකෙහිම ඒ ඒ තැන ගින්න බබලනවා. දිවා රාත්‍රී දෙකෙහිම ඒ ඒ තැන ගින්න බබලනවා. සම්බුද්ධෝ තපතං සෙට්ටෝ, බුදුරයන් වහන්සේ ශ්‍රේෂ්ඨ බබලනවා. බබලියෙන් අතර ශ්‍රේෂ්ඨයි බුදුරයන් වහන්සේ. ඒසා බානුත්තර, ඒ තමයි අනුත්තර ශ්‍රේෂ්ඨම ආලෝකය. ශ්‍රේෂ්ඨම ආලෝකයේ තමයි බුදුරජාණන් වහන්සේ. එතකොට බලන්නේ නම් ඒ ආලෝකයේ ගැන, බුදුරන් වහන්සේ ගැන ආලෝකයේ ප්‍රබලම ආලෝකය හරියට විග්‍රහ කරා. ඉතින් පඤ්ඤාභාගෙනත් ඒ විදිහටම කේවඩ සූත්‍රයෙන් පෙන්නනවා ප්‍රඥා භාව ලැබෙන්නේ බුදුරන් වහන්සේ කියන ආලෝකයේ. ඊළඟ සූත්‍රය සර සූත්‍රය. දෙවියා මෙහෙම ප්‍රශ්නයක් අහනවා, කුතෝ සර නිවත්තන්ති කත්ත වට්ටංන වත්තති කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. සර කියන්නේ වේගෙන් ගලාගෙන යනවා වගේ, ඒ වගේ අදහසක් තියෙන්නේ. එතකොට ප්‍රවාහයක් හැටියට තියෙන්නේ. මේ කොහොමද මේ ගලාගෙන යෑම? දැන් මේක නිට්ටියේ හැටියට පැහැදිලි කරන අවස්ථාවක් තියෙනවා භව නිට්ටියේ. එතකොට මේ ගලාගෙන යෑම නවත්තන්නේ කොහොමද? කොතනද නැවතෙන්නේ? මේ වට්ටය කරකැවිලා නැතර වෙන්නේ කොතනද? වට්ටං කත්ත වට්ටං නවත්තති. මේ වට්ටය කරකැවිලා නොකර වෙන්නේ කොතනද? කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. නාමයත් රූපයත් ඉතුරු නැතුව උපරෝධණය වෙන්නේ කොතනද කියලා අහනවා. එතකොට මේ ප්‍රශ්න දෙක තුනෙන්ම ඉස්මතු වෙන්නේ මොකද්ද? ගලාගෙන යෑම නැතර වෙන එක, වට් කරකැවිලා නැතර වෙන එක, නාමයත් රූපයත් ඉක්ම වෙනවා උපරෝධන වෙනවා කියන කාරණාවෙන් අර සියල්ලක්ම ඉක්ම වෙනවා. ඒක කොතනද වෙන්නේ කියලා අහනවා. බුදුරණ සදාරනවා, යත් ආපෝච්ච පඨවි තේජෝ වායෝන ගාධති අතෝ සරා නිවත්තන්ති එත්ත වට්ටං නවත්තති එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති इति. ඒතර බුදුරණ වහන්සේත් අර කාරණාවම කියනවා. අත්කුතෝ කියන එකට අතෝ කොහොමද වෙන්නේ? යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිටයිද, යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිටයිද, අන්න ඒ පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිටීම කියන කාරණාව එක තමයි මොකද්ද මේ සැරිසැරීම ගලාගෙන යෑම කරකැවිල්ල නාමයත් රූපයත් කියන කාරණාව සම්පූර්ණයෙන්ම ඉක්මවන්නේ උපරෝධණය වෙන්නේ. එතකොට නම් පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිටීම. මතක ඇති කේවඩ සූත්‍රයේදී මේ එක්තරා භික්ෂුවක් ඉරුදියෙන් දිව්‍ය ලෝකවලට ගිහිල්ලා බ්‍රහ්ම ලෝක දක්වාම යනවා, පඨවි ආපෝ තේජෝ වායෝ ඉක්මවන්නේ කොහෙද කියලා අහන්න, නැති වෙන්නේ කොහෙද කියලා අහන්න. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දි බුදුරජාණන් වහන්සේගෙන් අහන්න නැතුව ඒකෙන් හොඳට තියෙන මාර්ගයකට හැමිනෙච්ච නැති කෙනෙක් කියන එක. එතකොට එහෙම තියෙද්දි දෙවිව ලෝකෙ ගිහිල්ලා අහනවා. ඒ කියන්නේ 이르දි ලබන්නත් පුළුවන් වෙලා තියෙනවා. නමුත් මාර්ගයෙන් හැමිනෙලා නැහැ. දැන් බුදුරණන් වහන්සේ ගන්න තු දෙවි ලෝකෙ අයියෝ අහන්නේ. එතකොට ප්‍රශ්නෙත් වැරදි. බුදුරණන් වහන්සේ ඊළඟට දෙවියා දෙවිවරු මේ හොර රහසේ කියනවා අපින් ඇහුවේ අය ඉන්නේ බුදුරණන් වහන්සේ අපි දන්නෙත් නෑ බුදුරණන් වහන්සේ ගිහිල්ලා අහන්න කියලා. ඒතර බුදුරණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහුවාට පස්සේ ඉස්සලා ප්‍රශ්නෙ නිවැරදි කරනවා. නැති වෙන තැන නෙමෙයි කොහෙද නැතිවන්නේ කියලා නිහන්නේ බුදුරණන් වහන්සේ ප්‍රශ්න ඉවරදී කරන කොහොමද නොපිහිටන්නේ කියලා. නොපිහිටීම කොතනද කියලා. ඒතර නොපිහිටීම පිහිටීම ගැන කතා කරන්නේ. ඉතින් බුදුරණාහසේ එතනත් මේ කාරණාවමයි වදාරන්නේ. ඒතර නොපිහිටනවා කියලා කියන්නේ ඒ බව නොයදීම. ඉතර මූලපරියාය සූත්‍රයේම කතාව පැහැදිලි වෙනවා. පඨවි නමඤ්ඤති රහත් අරහත් වේක කතා වෙනවා. ඉතර පඨවි කියන හැඟීම නොවෙනකොට, තදගති බව හැඟීම නොවෙනකොට, තදගති බව හැඟීම නොවෙන්නේ මොකක් එක්කද? අර සක්කා නිරෝධ වීමත් එක්ක අර මනින මිම්ම එදෙන්නේ නැහැ. සත්‍යවාදීනකොට මනින මිම්ම එදෙන්නේ නැහැ. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන කතාවක් එදෙන්නේ නැහැ. ඒක නොපිහිටීමක් වෙනවා. අන්න එතකොට නාමයක් හෝ රූපයක් නමක් හරි ස්වරූපයක් හරි කියන කතාව වෙන්නේ නැහැ. සංසාරයේ කියන මේ කරකැවිල්ල ඉක්ම වෙනවා. ප්‍රශ්නේ ඉවරයි. කතාව එතනින් ඉවර වෙනවා. එතකොට නම් පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිටීමෙන් තමයි මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ. එතකොට දැන් අපි කතා කරනකොට දැන් පඨවි ආපෝ තේජෝ භාවයක් විතරයි තියෙන්නේ කියනකොට එතන තාම පඨවි ආපෝ තේජෝ භාවය තියෙනවනේ. ඊළඟට ඒ කියන්නේ එතනින් එහා පඨවි කියන්නේ මොකද්ද කියලා හොයන්න වෙනවා. ආපෝ කියන්නේ මොකද්ද කියලා හොයන්න. ඒ හොයන වැඩ පිළිවෙල අර මූලපරියාය සූත්‍රයක තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි සර සූත්‍රය. ඊළඟ සූත්‍රය මහද්දන සූත්‍රය.
දෙවියා විතර මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මහා ධනා මහා භෝගා රට්ට වන්තෝපි කත්තියා අඤ්ඤ මඤ්ඤාපි ජිජ්ජන්ති කාමේසු අනලංකතා තේසු උස්සුක්ක ජාතේසු භවසෝතානුසාරිසු කේද තන්නං පජහිංසු කේ ලෝකස්මින් අනුසුකාති. මේ මහා ධන ඇති මහා භෝග ඇති රජවරු ආදී අය මේ කාමයෙන් සෑහීමකට පත් වෙන්නේ නැතුව ඔවුනොවුන් මොකද වෙන්නේ? සැපයට ගිජු වෙනවා. ඔවුනොවුන් ඒකට ගිජු වෙනවා, කාමයට ගිජු වෙනවා. මහා ධනය ඇති මහා භෝග ඇති රජවරු ආදී අය කාමයෙන් සෑහීමකට පත් නොවි ඒකට ගිජු වෙනවා. මෙන්න මේ අය උත්සුක වෙනව හැම වෙලෙම ඒ කාරණාවන් ලබා ගැනීමට. ඒ කට්ටිය බව පැවැත්ම කියන සැඩ පහරෙමයි ඉන්නේ. පැවැත්ම කියන සැඩ පහරෙමයි ඉන්නේ. කොහොමද අහනවා මේ කෙරෙහි තණ්හාව දුරු කරන්නේ, මේ ලෝකේ උත්සාහ රහිත වෙන්නේ කොහොමද කියලා. එතකොට ඒ උත්සාහ රහිත වෙනවා කියන කාරණා, ඒ කියන්නේ යමක් ලබා ගැනීම, දැන් අපි ගත්තොත් හාරිදිකානි සූත්‍රය අනුව ගත්තහම අර පුරෙක්කරානෝ කියලා කියන්නේ හැම වෙලෙම පෙරට කරගෙන යමක් ලබා ගන්න දඟලන එකක් තියෙනවා. මෙන්න මේක නොවෙන්නේ කොහොමද කියලා යහන්නේ. ලබා ගැනීම දඟලිල්ල. පැවැත්මකට යමු නොවෙන්නේ කොහොමද? බුදුරණවහන්සේ සදාරනවා, හිත්වා අගාරං පබ්බජිතා, හිත්වා පුත්තං පසුම්පියක්, හිත්වා රාගංච දෝසංච අවිජ්ජාච විරාජිය විරාජිය කීනාසවාරහන්තෝ තේ ලෝකස්මින් අනුසුකාති. මොකද්ද? ගිහිගේ අතහැරලා, දරුවෝ ප්‍රිය අය අතහැරලා, රාගය ද්වේෂය අතහැරලා, අවිද්‍යාව දුරු කරලා, අන්නේ රහතන් වහන්සේලා ලෝකේ උත්සාහයකින් තොරව වාසය කරන. උත්සුකයක් නැහැ. කියන්නේ යමක් කරන්න දඟලිල්ලක් නැහැ. එතකොට අර ගිහිගේ අතහැරලා, ප්‍රියාප්‍රිය දේවල් දරු ආදී දේවල් අතහැරලා, රාග ද්වේෂ අවිද්‍යාව අතහැරලා ඉන්න රහතන් වහන්සේලාට තමයි ඒ කරුණු නැත්තේ කියලා බුදුරජාණන් වහන්සේ අදාරනවා. බලන්නේ භික්ෂු ජීවිතයේ තුල තියෙන ඒ සුන්දර භාවය. ඊළඟ සූත්‍රය චතුචක්ක සූත්‍රය. ඒකේ දෙවිය ඇවිදilla මේ වගේ ප්‍රශ්නයක් අහනවා. චතුචක්කං නවද්වාරං පුන්නං ලෝභේන සංයුතං පංකජාතං මහාවීර කතං යාත්‍රා භවිෂ්‍යති. මහාවීරයන් වහන්සේ රෝධ හතරක් තියෙනවා, දොරටු නවයක් තියෙනවා, ඇතුළත අසූචි පිරලා තියෙන්නේ, ආශාවක එකතු වෙලායි තියෙන්නේ, මේ මඩවගුරු ඉපදිලා ඉන්නේ. අන්නේ ඒකෙන් ඒ යාත්‍රාවේ නිදහස් වෙන්නේ කොහොමද කියලා අහනවා. ඒ යාත්‍රාවේ නිදහස් වෙන්නේ කොහොමද කියලා අහනවා. මේ එතකොට දැන් මෙතන මේ පැහැදිලි කරපු කාරණාව එක තියෙන්නේ, මේ ඇඟක් එක්ක ජීවත් වෙලා ඉන්නවා කියන කාරණාව නිදහස් වෙන්නේ කොහොමද කියලා අහනවා. චිත්වා නන්දින් වරත්තංච ඉච්ඡා ලෝභංච පාපකං සමුලං තණ්හං අබුය ඒවං යාත්‍රා භවිෂ්‍යති. රැහැන සිඳලා, නන්දිය කියන රැහැන, ඒකෙන් සතුටු වීම කියන රැහැන සිඳලා, ඊළඟට ලාමක ඉච්ඡාව, නැත්නම් මේ ලෝභයත් පාපී ලෝභයත් එක්ක බැඳුණු මේ පාපී ඉච්ඡාව, ලෝභයත් ඒ පාපී ඉච්ඡාවත් මෙන්න මේවා ඉක්මවනවා. රැහැන වරපට කියන මේ නන්දිය, ඒක නන්දියත් ඉච්ඡාවත් ලෝභයත් සම්පූර්ණයෙන්ම දුරු කරනවා. සමුල්ලන් තණ්හා මුලින්ම තණ්හා උදුල්ලා දානවා. අන්න එතකොටයි මේ යාත්‍රාව ඉක්මෙන්නේ කියනවා. දුරලන්න පුළුවන් වෙන්නේ අන්න එතකොටයි කියනවා. මේ යාත්‍රාව ඉක්මවන්න පුළුවන්කමක් ලැබෙනවා. එතකොට දැන් මෙතන දෙවිය අහපු ප්‍රශ්නේදී ඇඟ ගැනමයි අහන්නේ. එතකොට ඇඟ බව යෙදීමක් ඉක්ම වෙනවා නිවීමත් එක්ක. එතකොට එහෙනම් තණ්හාව මුලින් සින්දාට පස්සේ තමයි මේ ඉක්මවන්නේ. රැහැන වරපට සිඳින්න ඕනේ. ඊළඟට ආශාව කැමැත්ත ලෝභයේ සිඳින්න ඕනේ. පාපේ දුරු කරන්නට ඕනේ. තණ්හාව මුලින් උදුල්ලා විසි කරන්නට ඕනේ. එතකොට තමයි මේකෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේ තියෙන අවසාන සූත්‍රය ඒනි සූත්‍රය. ඒනි ජංග සූත්‍රය. ඒනි කියන මුවාගේ කෙණ්ඩ මුල් කරගෙනයි වදාරන්නේ.
දෙවියා ප්‍රශ්නයක් අහනවා. ඒනි ජංගං කිසං වීරං අප්පාහාරං අලෝලුපං සීහං වේක චරන්නාගං කාමේසු අනපෙක්ඛින උපසංකම්ම පුච්ඡාම කතං දුක්ඛා පමුඤ්ඤතිති. ඒනි කියන මුවාගේ කෙන්ඩා වගේ, ඒනි කියන මුවාගේ කෙන්ඩා වගේ තියෙන සිහින් සිරුරක් තියෙන සිංහරාජයානිනි, එතන තව කියනවා ආහාර පොඩ්ඩක් වළඳන කිසිවකට ආසා නැති සිංහරාජයානිනි, හුදකලාවේ ඇවිදගෙන යන ඇත්රජානිනි, කාමයන් ගැන අපේක්ෂාවක් නැති මුනින්ද්‍රයානිනි, ඔබ වහන්සේ ළඟට පැමිණි අපි මෙන්න මේ ගැන අහන්න කැමති, දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? ඒකෝ දැන් මේ ප්‍රශ්නේ එකයි, බුදුරණවහන්සේ ගැන වර්ණනාවක් තියෙනවා, මේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? පංචකාම ගුණෝ ලෝකෝ ලෝකේ මනෝ චට්ඨා පවේදිතා එත්ත චන්දං විරාජ්‍යත්වා ඒවං දුක්ඛා පමුච්චතිති. මොකද්ද මනස හයවෙනි කොට තියෙන පංචකාම ගුණයෝ තමයි ප්‍රකාශ කරන්න තියෙන්නේ, කියන්නේ ලෝකයේ තියෙන කාරණාව. අන්න එහි ඡන්දය කැමැත්ත සම්පූර්ණයෙන් දුරු කරාමයි දුකෙන් නිදහස. පංචකාම ගුණෝ පංචකාම ගුණාලෝකේ මනෝ චට්ඨා පවේදිතා එත්ත ඡන්දං විරාජිත්වා ඒවං දුක්ඛා පමුච්චතිති. එතකොට මනස හයවෙනි කොට පංචකාම ගුණය, පංචකාම ගුණ මනස හයවෙනි කොට ඇති පංචකාම ගුණය තුළ තියෙන ඡන්දය කැමැත්ත, කාමයේ කියන එක නෙමෙයි තියෙන්නේ කාම ගුණය. කාම ගුණ සූත්‍රයේ මේක ගන්න පුළුවන් තේරුම් ගන්න. ඒතර කාම ගුණයේම ඉක්මවීම කියන කතාව තමයි පැහැදිලි වෙන්නේ. අන්න ඒක ඉක්මවීමෙන් කියන දුකෙන් නිදහස් වෙන්නේ. ඒතර සංකල්පමීය රාගයේ ඉක්ම වෙනවා කියන එක විතරක් නෙමෙයි කියන්නේ. මනස හයවෙනි කොට ඇති පංචකාම ගුණයේ තුල තියෙන ඡන්දයේ දුරවීම, ඒතර කැමැත්ත, ඒතර ඒකින් කියවෙන්නේ ඒ ස්වභාවයේ ඉක්මවීම කියන එක. ඒක තමයි ඒනි ජංග සූත්‍රයේදී පැහැදිලි වෙන්නේ. ඉතින් මෙන්න මේ සූත්‍ර 10 තුලම ලස්සන කරුණු ගොඩාක් ඉස්මතු වුණා. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්න ප්‍රතිපදාව මං සූත්‍රය කරන්න කලින් මුලින් කරපු හැඳින්වීමේදී මේ සූත්‍ර සියල්ලංගෙම සන්දර්භයේ එක ප්‍රතිපදාව පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් මෙන්න මේ උතුම් බුද්ධ වචන අපි ඒ විදිහට තේරුම් ගත්තා. අපිට මේක හිතන්න දෙනවා ගොඩක් ජාති. දැන් අපි ගත්තොත් අර සරසූත්‍රය ගත්තොත් අර පටවියාපෝ තේජුවයි නොපිහිටනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ අපිට හිතන්න දෙයක් තියෙනවා. ඊළඟට මානිය දුරු කරපු රහතන් වහන්සේගේ ස්වභාවය, සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ජටාසූත්‍රය ගත්තට පස්සේ ඒකේ පැහැදිලි කරන ඒ ප්‍රතිපදාව කොහොමද? මෙන්න මේවා පිළිබඳව හිතන්න තියෙනවා. එතකොට අපිට ඒ ධර්මයේ ඉගෙන ගත්තාම අන්නේ ditthya suppatti vidya vimat ek apata ismatu vela yanawa mokadda vichakshana sili gatiye etakota e vichakshana sili gatiyat ekka thamai margaye ismatu wenne ithin e nisa me utum budhu wadan tulinut api usaha karannata one e nirawul karagena ekata anuwa vichakshanayak dharmayata anuloma kantiyak naththan dhamma nijjana kantiyak eti karaganna margaye ismatu karaganna nay monohari prashnayak thiyenona maha එතකොට මට හිතුනේ දැන් මෙතන කියන්නේ අර පස්සති නැ කියලා නෙමෙයි පඤ්ඤාව භාවිත කරනවා කියලා. එතකොට එතන දෙකක් නේද? පස්සති කියන්නේ කිව්වොත් එහෙම අර මාර්ගයේ ඔව් පස්සති කියන දකිමි. ඔව් එතකොට ඇත්තටම එතකොට අපිට ලෝකීය අලුත් පණවන්න දෙයක් නැහැ. මේක සම්පූර්ණයෙන් අර අතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහට මාර්ග භාවිතය කියන කාරණාව කියන්නේ. ඒක මම රහත් ස්වභාවයේ රහතන් වහන්සේ කියන
කාලික අකාලික බව ධර්මයේ ඉස්මතු වෙනවා පොඩි ගන්න පුළුවන්. ධර්ම ස්වභාවය කියන්නේ අකාලිකයි කාලික. ඔව් හරි හරි. ඔව් ධර්ම ස්වභාවය කියන කොට අකාලිකයි ඉන්න රහතන් වහන්සේ කියන කාලිකව පැනවීමක් තියෙනවා. නිරසන තුල්කතා වහිතන සූත්‍රය මදුපිණ්ඩික පරියායයි නිකම්ක සමානයි වගේ. කලාවත් පිසුම සහවා දැනෙන හැටි. ආ ජටා ප්‍රශ්න අවුල කියන එකනේ. ඔව් අවුල 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 කියන කාරණාව එක්ක. ශරීර යානය වගේ අදහස තමයි. සූත්‍රයේ සඳහන් වෙනවා සංවර භික්ෂුණියන් ති මහතන් භික්ෂුණියන් වල රත්තු ඉති. ඒක වෙන වචනයක්. ඒක මේක ඒකත් එක නෙමෙයි. වජිරා සූත්‍රය. කිනු සත්වෝති පච්චේසි මාර දිට්ඨි ගතන්නුතේ සුද්ධ සංඛාර පුඤ්ඤෝ යන්න ඉද සත්වූප ලබ්බති. ඊළඟට යතහියංග සම්භාරං හෝති සත්තු හෝති සද්දෝ රතෝ ඉති. රතය කියලා සද්දයක් ගොඩනගෙනවා. ඒක උපමාවක් කියන්නේ. ඒවං ඛන්දේසු සන්තේසු හෝති සත්තෝ සම්මුතිය. ඒ වගේ ස්කන්ධ පිටීමේ සත්‍යයක සම්මුතියක්. සංකරණ යත්ත නාමංච රූපංච කියන්නේ සනසික පාරක් කිව්වා වගේ මතකයි. නාම රූප කියලා නෙවෙයි කියන්නේ නාමංච රූපංච කියලා නම නාමයක් රූපයක් කියලා දෙක වෙන් කරගන්න කියන්නේ එතන එතන පොඩක් වෙනසක් දස්සන්නේ නෑ. නාම රූප කියනකොට අපි ඇත්තට මේ දෙක එකට කතා කරනකොට අර හේතුප්‍රත්‍ය පැත්තත් එක්ක යන්න තියෙන්නේ. දැන් මේක ඉතින් අහන ප්‍රශ්නයක් එක්කනේ කියන්නේ. එතකොට දැන් ලෝකයේ තුලට ගියාට පස්සේ නමකුත් ස්වરૂපයකුත් කියන දෙයක්නේ ලෝකේ හම්බ වෙන්නේ. ඒ කියන්නේ ලොකු වෙනසක් නෙමෙයි තියෙන්නේ. අර දෙවිය අහන ප්‍රශ්නයත් එක්ක අර හේතුඵල ධර්මයක් මිස්මතු වෙනවා නෙමෙයි. ගොඩක් කියාගෙන අහන ප්‍රශ්නේ ශෛලියෙන්ම උත්තරේ දෙන්න. අර රාතන්නාස ගැන කියද්දි අන්තිම දේයදාරි කියන එකත් දෙවියහපු කාරණාව එක්කනේ කි. බගතුනාස එහෙම ගන්නවා. ඒක කියපු අවස්ථාවක් නෑ. නෑ. අහුගානේ උපරොජ්ජති කියන එකයි නිරෝධේන කියන වචනේ සමානද? එක පැත්තකින් සමානත්වයක් එනවා යථාර්ථවාදීව කතා කරනකොට. අර ලෝකයේ පැත්තෙන් කතා කරනකොට ටිකක් අර නිරෝධය කියන නැති බවකට යන්න ඉඩක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක අර උපරෝධනය කියන එක ටිකක් තීව්‍ර වෙලා යනවා. නැත්තම් යථාර්ථවාදීව කතා කරාට පස්සේ උපරොජ්ජති නිරෝධය ලොකු වෙනසක් නැහැ. අර අජිත් සූත්‍රේ ගන්නද විඥානස නිරෝධේන එත්තේතං උපරොජ්ජති. ඔව්. දෙකම එකලයි. මෙතන එකම අදහස තමයි ඇත්තත් සත්‍යත් එක්ක බලනකොට. සමහරවිට ධම්මදේශනා කියපු කාරණේ පටිගත කියන සමහරවිට අහුවෙන ගතිය කියන අදහස් කරේ. ඒක රූප සංඥාවක් එක්ක ඒක පොඩ්ඩක් සංවික්‍රහ කරනවා. දැන් අරූපයට යනකොට විමුක්තියක් තියෙන්නේ. දැන් මම ඒක විග්‍රහ කරන හොඳම කාරණාව අරූප කාරණාවත් එක්ක. මොකද ලෝකේ මට්ටමින් බුදුරණවහන්සේ ධර්මයෙන් තොරව පවා ඒ ප්‍රතිපදාව තියෙනවනේ. දැන් අරූපේ වඩන්නේ පටික සංඥාව සමුතික්කමවලමයි. එතකොට දැන් අරූපේ කියලා කියන්නේ විමුක්තිය. විමුක්තිය කියන කාරණාවේදී ඒ කියන්නේ දැනෙන බවක් හම්බ වෙන්නේ. ඒ කියන්නේ විමුක්තිය කියන්නේ ඉක්මුණා කියන එක. දැන් අපි ලෝකේ ජීවත් වෙනකොට අපට රූපේ කියන කාරණේ කියන්නේ රූපේ කියන එකට සමීපාර්ථයක් වෙනවා යම් දැනෙන බවක් හම්බ වෙනවා කියන. දැන් මහානිදාර සූත්‍රය කතර පස්සේ නාමකායේ පටික සම්පස්සේ කියන දර පටික සම්පස්සේ කියලා කියන්නේ අර නම් කිරීමට නමකට යම් දැනෙන බවක් හම්බෙලා තියෙනවා. එතකොට මේ දැනෙන බව කියන එක කියන්න වෙන්නේ අපිට දැන් කතා කරන්න පුළුවන් දෙයක් තියෙනවා. යම් ස්වરૂපයක් ඉස්මතු කර ගන්න පුළුවන්. විමුක්තිය කියන කාරණාව දිහා කතා කරන්න පුළුවන් දෙයක් නැහැ.
එතකොට දැන් ඒක ඒක ඒකට අධික ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒ ඒ தත්වයකට ගිය කෙනෙකුට ප්‍රතිහර්තයක් දකින්න වැඩ පිළිවෙලකට යන්න. ඒ නිසා තමයි මේ ලෝකෝල්ට ගිය කට්ටිය අක්කණියක් වෙන්නේ. දැන් එච්චර ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවක් හුරු කරපු කෙනෙකුට ඒක අක්කණියක් වෙනවානේ. ඒක අක්කණියක් වෙන්නෙම ඒ මේ ඒ ස්වභාවය එක ප්‍රකෘති මට්ටමකට එන්නේ නැතුව මේ කියන්නේ යමක් අහුවෙන්නේ නැහැ. ධර්මයක් ඇහෙන්න විදිහක් නැහැ. යමක් අහුවෙන්නේ නැහැ. දැන් අජිත මේ තරයන වගේ සියලුම දෙනා ගත්තොත් එහෙම යාලා ප්‍රකෘති මට්ටමෙන් ඇවිදලා අහන්නේ. යාලා පුරුදු කරපු දේ වුණාට ප්‍රකෘති මට්ටමෙන් ඇවිදලා යාලට කියලා දෙද්දි විඥානස්සෙන් නිරෝධ දෙන වගේ එකක් පාවිච්චි කරනවා. විඥානයේ පැත්තෙන් දෘෂ්ටිගත වෙන විඥානයක් ලස්සනයි සූත්‍රය. එදා අංගුත්තර නිකාය කරපු ටික ලස්සනයි. මේ ටිකත් හරි ලස්සනයි. අපි ගොඩාක් ඒ විදිහටම හැම එකක්ම නිකන් ලුකුවට යන්න ඕනේ. අපි ඉස්සෙල්ලා අපි බලන්නට ඕනේ අපට තේරෙන විදිහට ගන්න. එතකොට අපි ඒක තේරුම් ගන්න ගියා නම් හරි. සමහර කෙනෙකුට මේ සමහර කෙනෙකුට අර සමහර කරුණු තේරුම් ගන්න තියෙනවා. දැන් මේක ඇත්තටම එහෙම සූත්‍ර ගන්න පුළුවන්. ගැඹුරු සූත්‍ර තියෙනවා. ගොඩාක් සරල සූත්‍ර තියෙනවානේ. දැන් මේ දැන් අපි ගත්තොත් දෙවෙනි සූත්‍රය සරල සූත්‍රයක්. ආයතනින් අලුත් දෙයක් හොයන්න දෙයක් නැහැ. දැන් පළවෙනි සූත්‍රය පව කෙනෙකුට ගැඹුරින් හොයන්න අවස්ථාවක් යන්න පුළුවන්. මොකද සක්කාය දිට්ඨිය කෙනෙක් හොයන්නේ. නමුත් ඒ කාරණා යම් දන්න කෙනෙකුට ඒක ගැඹුරින් හොයන්න දෙයක් නැහැ. ජටා සූත්‍ර ගැඹුරු සූත්‍රය. ඊළඟට මනෝ නිවාරණ සූත්‍රය සරල සූත්‍රය. ඒ කියන්නේ ඒ ඒවත් මහර වේලාවට යම් කිසි කෙනෙකුට යන්න ඉඩ තියෙනවා. ප්‍රතිපදාව ගැන කියලා දෙන සූත්‍ර දේශනා තමයි ගොඩාක්. ඒ කියන්නේ ප්‍රතිපදාව කියන්නේ අත්තමඤ්ඤයයි ධම්මඤ්ඤයයි වෙන්න ඕනේනේ. ප්‍රතිපදාව ගැන කියද්දී එහෙනම් ඒ වගේ කෙලින්ම නෙයි ඇත්ත වෙනවා. ප්‍රතිපදාව ගැන කියන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ මාර්ගය. මේ වගේ සූත්‍රේ වුණ සංසස දැන් ඊළඟ කියන දැන් ජටා වෙන අහපු කෙනා එයා විමසීමත් එක්ක ආයේ ප්‍රශ්න කරොත් ඔක නෙයි ඇත්ත පරයයක් විදිහට හැරෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ මම කියන්නේ නේද? නැ කොහොමද ජටා සූත්‍රයේ ගැඹුරින් හොයන්න එකක් තියෙනවා. මගේ මාර්ගයේ ඉස්මතු වෙන එකක් තියෙනවනේ. ඔයි මෙයත් නියත් කියන එක අර අහන කෙනාගේ පැත්තෙන් නැතුව අර කියන කෙනාගේ පැත්තෙන් මේ ගොඩක් සංහති කියන්නේ. ඒ කියන්නේ ධර්ම දේශනා කරන කෙනාගේ පැත්තෙන් නෙමෙයි එන්නේ. දෙපැත්තෙන් කතා කරන්න පුළුවන්. මොකද අරයට හොයන්නත් තියෙනවනේ. අර ගොඩක් කියන්නේ අර මේ නියත් එක නීතත් වේදිකේ දේශනා කරනවා නීතත් එක. ඔව් ඒ පැත්ත තමයි කියන්නේ. දැන් අහන කෙනාට වුණත් මේ තේරුම් ගන්න යමු වෙන ගතියද වෙන්න පුළුවන්. නමුත් නැනස කියන එක හරි ගොඩක් කියන දේත් එක තමයි ගන්න තියෙන්නේ. ඒක තමයි තත්ත්වය. විමුක්තයද නැත්නම් ධර්ම දේශනා. ඒක කියන කෙනා දතුත් කියන එක එයා හිතන්නත් අහන කෙනා